सुबह पास को मंगल एक विनट के ला हाथ बतिन अपने रात्रंग अम्मला तात्तला दुवला पुतालट प्रार्थना करमें ए उत्थानो शुद्धो स्वामी महान सेगे प्रीतिय भुक्ति विदिन दावसे दे अपे दरक पुण्य पियतु मागे महामु पियतु मेरे ओब मकद अदास करने उत्थानो न ए प्रीतिय उत्थाने कीने का स्वामी महान सेगे इतर वीम कीन ඒ මහඟු අත්දැකීම මොකක්ද කියලා සුභම සුභ පාස්කු මංගල්‍යයක් වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පාස්කුවේ බලමහිමය භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ උත්සාහනේ තුලයි මියදිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා ඉපදිච්ච මිනිස්සු තෝන තරම් ඉන්නවා හොඳ දේවල් කරපු මිනිස්සු ඉන්නවා හැබැයි මරණයෙන් උත්සාහන වෙලා අද ලෝකේ ජීවතුන් අතර ජීවමානව වැඩ සිටිනවා නම් ඒ වැඩ සිටින්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ විතරයි. ඒ නිසා තමයි උන්වහන්සේට ඕන වුණේ කියන්නට මම තෙදිනකින් මේ මාලිගාව කඩලා මං ගොඩ නගනවායි කියලා. ඒ කියන්නේ උන්වහන්සේ බලාපොරොත්තුවක් මිනිස්සුන්ට දුන්නා. උන්වහන්සේ දීලා ඉවර වෙලා එම්මවුස් ගමනට යන ගෝලයන්ට පවා ගිහිල්ලා කතා කරලා උන්ව මේ මොදි දිරිමත් කරලා ආයේ ගෙන්නනවා. සප්ප්‍රසාද වහන්සේ තුල මම ඉන්නවයි කියලා. ඒ නිසා උත්තානය කියන ඒ ආදරේ බලයේ භුක්ති විඳින්න ඔබට මට පුළුවන් වෙන්නේ රතනම් මේ තාත්ති පුතේ දුවේ සුදුසුදු කූපයේ තුල ජීවමාන වැඩ සිටින සප්ප්‍රසාද වහන්සේ අපගාව තාමත් ජීවතුන් අතර ඉන්න නිසා. නැත්තම් මිය වැදුණයි කියන මානසිකත්වයේ තුල අපි අතහැරියා නම් අද අපිට උත්තානය ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දිව්‍ය පූජාව තියෙන තාක්කල් උන්වහන්සේ අපි සිහිපත් කරනවා දුක් විඳීම මරණය සහ උත්ථානය. ඒ උත්ථානයේ ප්‍රීතිය ජීවත් කරවන්නට උත්ථාන වූ ජනතාවක හැටියට ස්වාමින් වහන්සේ මොන වගේ පණිවිඩයක් දේවිද? උත්ථානයේ පණිවිඩය තමයි මේ අපේ අතීතයෙන් වර්තමානයට එන්න පුළුවන් කමක් තියෙනට ඕන. අපි අරගලයෙන් නිදහසට එන්න පුළුවන් කමක් තියෙනට ඕන. අපේ වේදනාත්මක මතකයන් වලින් අපිට නැවුම් මතකයන් වලට එන්න පුළුවන් කමක් තියෙනට ඕන. දැන් අපි පරාජිත හැඟීමක් තුල ඉඳගෙන අපි කොහොමද උත්සාහනේ බලමහිමේ භුක්ති විඳින්නේ? අපි අසරණයි කියාගෙන කොහොමද උත්සාහනේ බලමහිමේ භුක්ති විඳින්නේ? ඒ නිසා අපිට ගොඩක් වෙලාවට උත්සාහනේ කියන එක වචනයක් විතරයි. අපි පරණ තත්වයේ තුලම තමයි ඉන්නේ. ඉතින් පරණ තත්වයෙන් අලුත් තත්වයට එන්න අපිට ඕන කමක් නැහැ. ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම පරණ තත්වයේ තුල හිටියේ නැහැ. පරණ තත්වයේ අතහැරලා අලුත් තත්වයකට එන්න උන්වහන්සේ ගල්ලෙන අතහැරලා දාලා ආවා. ඒ වේදනාත්මක මතකේ අතහැරලා දාලා ආවා. උන්වහන්සේව උතල තිබිච්ච රෙදි කැබලි ටික අතහැරලා දාලා ආවා. දැන් අපිට මේ වර්තමානයේ අපි ආවත් සමහර වෙලාවට අපි මොකද කරන්නේ? අර අතීතයට නැකම් කියාගෙන මේ වේදනාවට නැකම් කියාගෙන තමයි අපි ආයේ මේ වර්තමානයට එන්නේ. ඒ නිසායි මේ උත්සාහනේ අපිට එහෙම දැනෙන්නේ නැත්තේ. එහෙනම් අද දවසේදී අපි සුබ ප්‍රාර්ථනා කරමු ඒ ජීවිත අත්දැකීම අපේ ජීවිතයන් වල යථාර්ථයක් වෙන්නට කියලා. ස්වාමින් වහන්සේ උත්තාන වූ ස්වාමින් වහන්සේ හැමදාමත් ඔබ සමග අප සමග වෙනසේක්වා. ආමෙන්. ආමෙන්.